අද ලංකාවේ තියෙන භාෂණයේ නිදහසට විශාල මරුපහරක් ලැබිලා තියෙනවා. අද අපි මේ පාට ඇඳලා තියෙන කිසිම පක්ෂයකට පොදු නැති ඒ වගේම මේ ජැකට්ුව තුලින් අපි අදහස් කරන්නේ ආරක්ෂාව. මේ ජැකට්ුව ජනතාවගේ ශ්‍රී ලංකාවේ මිලියන 22ක ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අද නිදහස් චතුරස්‍රයේදී සංකේතාත්මක වර්ජනයක් කරනවා. හැබැයි විශ්වාස කරනවා මේක ජනතාවගේ ඉල්ලීම මත රට වටා जनता इली मकर तमंगे ऐतिन प्रकाश कर अवस्थाव दिन के अभी मतका यदा ये दवास्वल मैत्रिपाल सिरसेन मेत्तुमा काले विटिंग विट विटिंग विट युमा की लभु निधस नति करगेन ईट पास अंडन पाला अरपे बासा वेंकन अहकन ग्यारंटी सरमस्तिदाल कैबो कैबो गिपाकिन अदीन आप विश्वास करना हटनाम लक्ष्यट मे संबंधन धनीलाती ओंट मेक थेरीलाती එවගේම මේ සංකේතයෙන් පෙන්වන්නේ වාසනයට එහෙම නැත්නම් කතා කරන්න මිනිසුන්ට අයිතිය දෙන්න මම විශ්වාස කරන එක මරණ තර්ජනයකට වඩා නමක් කියලා මරණයක් ගැන කිව්වොත් මේක තර්ජනයක් තමයි අතීතය ගැන කල්පනා කරලා බලනකොට ඒක මට නෙමෙයි නමුත් කතා කිරීමේ අයිතිය තියෙන ලංකාවේ හැම පුරවැසියෙක්ම අපි දකිනවා Facebook ලංකාවේ දිනින් දින එක එක පේජ් ගලවනවා තව එක පුද්ගලෙක් ඉන්නවා ආණ්ඩුවත් එක්ක සම්බන්ධ ඕපන් නැට් දාලා ලක්ෂ දෙකමාර ගානේ එන්න අපේ Facebook අපිට දෙන්න කියලා කියන මිනිහෙක් ඉන්නවා ලංකාවේ භයානක මිනිහෙක් මම කිව්වේ මර දින හැමදාම කියන්නේ තර්ජනේ තියෙන්නේ ජනාධිපතිවරයාගෙන් නෙමෙයි ඔය කියන ජනාධිපතිවරයාගේ ඇම්බැට්ටයන්ගෙන් කියන එක තමයි අපිට කියන්නේ තියෙන නිසා ජනාධිපතිතුමා දුන්නේ වැරදි පූර්වාදර්ශයක් ජනාධිපතිතුමා පීඩණයෙන් යම් කිසි වචනයක් කියන්න ඇති නමුත් ඒ පීඩණයට වඩා ජනාධිපතිතුමාගේ වටේ ඉන්න කිසිම දෙයක් සෞසරණ තේරෙන්නේ නැති මිනිසු මේකේ අතට ගත්තොත් මේක අතට අරගෙන විපක්ෂයේ මතදරන මිනිසුන්ගේ ඔලුවල්ලට වෙඩි තියන්න පටන් ගත්තොත් ශ්‍රී ලංකාවට අබුම් සරණයි කියන එකයි කියන්නේ තියෙන නිසා අද අපි සංකේතාත්මක කරනවා ලංකාව වටේම කරනවා ඊට පස්සේ අවසානයේ මේකට කන් දුන්න නැත්නම් රටම වෙනුවෙන් ඉදිරියට එන්න ජනතාව පෙළගස්සනවා කියන අද ජනාධිපතිතුමත් එක්ක මට පෞද්ගලික අරබුදයක් නැහැ මම හිතනවා මම කිව්වේ එතුමාගේ නමක් විතරයි නමුත් මම හිතනවා එතුමාට තිබුණ අනිකුත් පීඩන නිසා මට ඒක එල්ල ගන්න තේ තව එකක් මම ආරක්ෂාවක් ඉල්ලලා තියෙන්නේ මට STF ආරක්ෂාව නෙමෙයි මට පොලිස් ආරක්ෂාව නෙමෙයි මට කතා කරද්දි තියෙන නිදහසේ ආරක්ෂාව දෙන්න කියලා විතරයි මම ඉල්ලලා තියෙන්නේ එතනින් යට මම අදත් ආවේ තනියෙන් යන්නේ තනින් අද පාර්ලිමේන්තුවේ ගියත් වාහනේ එලවගෙන ඒ නිසා මගේ ආරක්ෂාව කියන්නේ ජනතාවට ඇත්ත කියන්න දෙන ආරක්ෂාව මිසක් පොලිස් ආරක්ෂාව එහෙම නැත්නම් STF දාගෙන වට කරගෙන පිස්තෝල තියන් යන ආරක්ෂාව නෙමෙයි කියන එකත් මතක් කරනවා breaking.lk